ඔබ අදහස් කරන බව වචනයෙන් පවසන්න 2023 දෙසැම්බර් 4 වන දින ඇදහිල්ලේ ප්‍රකාශයන් දෙවියන් වහන්සේ මාගේ හදවතේ තබා ඇති සෑම දෙයක්ම සම්පූර්ණ කිරීමට ප්‍රමාද වැඩි නොවන බව මම ප්‍රකාශ කරමි අපේක්ෂිත ක්‍රියාමාර්ගය ඉතා කෙටි කාලයකින් වාහමගත යුතුව තිබුණද මට මාගේ අවස්ථාව මගහැරී නැත දෙවියන් වහන්සේගේ අනුග්‍රහය මාගේ ජීවිතයට ඇත උන් වහන්සේ දැන් මා සූදානම් කරයි උන් වහන්සේගේ සැලැස්ම සහ අරමුණ ඉටු කර ගැනීමට මට පිටවීම සඳහා උන් වහන්සේගේ කරුණාව මා මත මුදා හැර ඇත මේ මාගේ වාරයයි මේ මාගේ මොහොතයි මම අද එය ලබා ගනිමි මේ මාගේ ප්‍රකාශයයි දිව්‍යමය සෞඛ්‍ය සඳහා පාප උච්චාරණය සම්විධානන් වහන්සේගේ ආත්මය මා තුල ඇත සම්විධානන් වහන්සේගේ ජීවිතය මා තුල ඇත සම්විධානන් වහන්සේගේ ශක්තිය මාගේ හිස මුදුනේ සිට මාගේ පාද දක්වාම මා තුල ක්‍රියාකාරීව ඇත මම නිරෝගීව සහ ඉතාමත් හොඳ ස්ථාවර භාවයෙන් යුතුව සිටිමි මාගේ ශරීරය දෙවියන් වහන්සේගේ සියලුම මෙහෙයුම් පාලනය කරන මූලස්ථානයේ වන අතර යේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ ශරීරයේ තුරට කිසිදු අසනීපයක් රෝගයක් හෝ දුර්වලකමක් කිසිවිටක ඇතුල් විය නොහැක ආමෙන් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දේ මට ලැබී ඇති බව අදහමි මම ශක්තිමත් මම සෞඛ්‍ය සම්පන්නයි මම ආශිර්වාදිතයි මම පොහොසත් මම බල සම්පන්නයි මම අභිෂේකලත් කෙනෙක් මම නිදහස් මම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙක් මම දෙවියන් වහන්සේගේ සහ මනුෂ්‍ය වර්ගයාගේ අනුග්‍රහය ලබා ඇත මම පෙනෙන දේ ගැන නොව අනාගතයේ දැකීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමි මම වටිනා බීජයකි මම ස්වාමීන් වහන්සේගේ නිවසේහි සරුපල ඇති පොළවෙහි පැල කර ඇත මම මාගේ ස්වාමීන් වහන්සේගේ භූමියේ ඇති තල් ගසකට සමානව සරුසාර වේ. මම නිසි සමයේදී බහුල ලෙස පළදරයි. මම ස්වාමීන් වහන්සේ තුල සම්පූර්ණ යුෂයෙන් පරිහරිතේකි. මම වැඩිහිටි වියේ දීපවා නැවුම් සහ ජීවිතයෙන් පිරී ඇත. මම කොළපර වීනු යන ගසකට සමානය. යේසුස් වහන්සේගේ නාමයෙන් මා කරන සෑම දේ සරුසාර වේ. යේසුස් වහන්සේගේ නාමයෙන් මා වෙනුවෙන් සෑම විටම සියලු දේ ක්‍රියාත්මක වේ. මම අධ්‍යාත්මික ආශිර්වාදයන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ලබා ගනිමි. මම ආත්මික ජීවියකි. මාගේ ආත්මයට ප්‍රාණයක් ඇත. මාගේ ආත්මය සහ ප්‍රාණය ශරීර රාමුව තුළ ජීවත් වේ. මාගේ ආත්මය මාගේ ප්‍රාණයට අණ කරයි. මාගේ ප්‍රාණය සවන් දෙයි උපදෙස් ලබා ගනි. මාගේ ශරීරයට උපදෙස් දෙයි. මාගේ ශරීරය අවනත වේ. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම මගේ ශරීරයට මෙසේ වදාළමි. දෙවියන් වහන්සේගේ විනාශ කළ නොහැකි ජීවිතය සෑම විටම මාගේ ජීවිතය තුළින් පැහැදිලිව ප්‍රකාශ වේ. මම මාගේ ශරීරයේ සෑම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාළමි. ක්‍රිස්තුස් වහන්සේගේ සිත මෙන් එකඟ වීමට මම මගේ සිතට වදාළන අතර දෙවියන් වහන්සේගේ වචනයට අනුව පෙළ ගැසීමට මම මගේ සිතට අණ කරමි. මම මගේ කණ්ඩරාවලට සහ ස්නායු පද්ධතියට ජීවිතය පිළිබඳව වදාළමි. මම මාගේ මාංශ පේශීන් සහ අස්ථි බන්ධන කොටස් වලට ශක්තිය පිළිබඳව වදාළමි. මම මාගේ හදවතට ජීවන ශක්තිය පිළිබඳව වදාළමි. මම මාගේ පෙනහළු හා පටක වලට සාමාන්‍ය වාතාශ්‍රය සහ රුධිරය ගමන් කිරීමේ වේගය පවත්වා ගැනීම සඳහා වදාළමි. මම මාගේ වකුගඩු අක්මව සහ අග්න්‍යාශයට නිවැරදිව ක්‍රියා කරන මෙන් වදාළමි. මාගේ සෑම රුධිර සෛලයකම ජීවයක් ඇත. මාගේ ඇටකටු සන්ධි සහ කාටිලේජ පෙළ ගැසී සවිමත්ව සහ ස්ථීරව ඇත. මාගේ සියලුම අත්පා විශිෂ්ට ලෙස ක්‍රියා කරයි. මාගේ ඇස් පැහැදිලිව හා දෝෂ රහිතව පෙනෙන අතර මාගේ කන් ඇසීම ඉතා තියුණු ලෙස ක්‍රියා කරයි. අලුත උපන් බිලෙඳෙකු හා දෙවියන් වහන්සේගේ සුන්දරත්වය මෙන් මාගේ සම මූර්දොයි නිරෝගී. මාගේ හිසකෙස් තදින් හිසට යාවී ඇත. මම මාගේ හිසකෙස් හරියාකාරව රැඳීමටත් වර්ධනය අවශ්‍ය තැන් වර්ධනයටත් පසිලයන්ට අණ කරමි.
මාගේ දත් වීදුරු මස් හකු අස්ති සහ ස්නායු හා රුධිර සැපියම නිරෝගීව ශක්තිමත්ව සහ නිවැරදිව ක්‍රියා කරයි. මාගේ සියලුම හෝමෝන සහ ස්නායු රසායන හුවමාරුව එකිනෙකා සමග එකඟතාවයකින් යුක්තව ක්‍රියා කරන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒ වායු කාර්යයන් ඉටු කරයි. මාගේ ආහාර ජීර්ණ පද්ධතියට ජීර්ණය උරා ගැනීමේ හැකියාව ඇති අතර සියලුම ආහාර ශරීරගත වූ පසු අපද්‍රව්‍ය නිතිපතා පිට කිරීම ක්‍රමානුකූලව සිදුවේ. මම සියලු වර්ගවල ඇබ්බැහි කම්මැක් පැන් නිකොටීන් මාත්‍රාව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර පාර ගැනීම තාක්ෂණය මාධ්‍ය කල් දැමීම ඕපාදූප කම්මැලිකම අධික ලෙස නිදා ගැනීම උදාසීනකම ක්ෂණික ආසාව නිසා මිලදී ගැනීම යනාදිය සහ සෑම වර්ගයකම වහල්භාවයන් තුළ වින්දනය ලැබීම ඒ සියල්ල ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට යොමු කරමි. ජේසුස් වහන්සේ කෙසේද මමද එසේම වෙමි. දෙවියන් වහන්සේ මෙවු සෑම දෙයක්ම මට ජීවය සාසුවය වේ. එබැවින් ආහාර දූවිලි සතුන් වැනි දේවල් වලින් එන ශරීරයට හානි කරන සෑම දෙයකටම මා කෙරෙහි බලයක් නැත. දෙවියන් වහන්සේ ලෝක පද්ධතිය පාලනය මාගේ අතටපත් කර ඇත. මාගේ පුරුෂ ප්‍රජනක පද්ධතිය අවශ්‍ය ප්‍රමාණයට පරිපූර්ණ සංචලන ශුක්‍රාණු නිපදවයි. එය හරියාකාරව තැන්පත් කිරීම සිදු කරයි. මාගේ කාන්තා ප්‍රජනක පද්ධතිය නියමිත වේලාවට ඩිම්බසෛල නිපදවයි. උපත දක්වා කලල රූපය ආරක්ෂා කර පෝෂණය කරයි. දෙවියන් වහන්සේ මෙයු අයරින්ම මාගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියයක්ම සෑම පටකයක්ම නිසලස ක්‍රියා කරන අතර ජේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ ශරීරයේ කිසිදු අසාමාන්‍ය ක්‍රියා කිරීමක් ඇති නොවීමට මම අන කරමි. ආමෙන්. මාගේ ශරීරයේ සෑම සෛලයකම ඇති විදුලි තරංග හා රසායනික අනුපාත සමගියෙන් හා සමබරව පවතින ලෙසත් නරක සෛල ජීර්ණය කිරීමටත් මම අන කරමි. මාගේ සම්පූර්ණ ශරීර රාමුව රසායනික ක්‍රියාවලියන් සහ මානසිකත්වය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පරිපූර්ණ වේ. මහිමය වේවා. හාලෙලූයා. ආමේන්. පියාණන් වන දෙවියන් වහන්සේ මට ආදරේ. මම ඒ හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට ආදරේ. මම ඒ හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ මට ආදරේ. මම ඒ හොඳින් දනිමි. සාමය වේවා.